නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දී, වරද්දපු තැන් නැවත හරියට ක්‍රියාත්මක වෙද්දී, දැන් දේශප්‍රේමී සලු පිළිපොළව ගන්න හදනවා පාටලී චම්පික රණවක අමාත්‍යවරයා. දේශප්‍රේමී සලු පිළිවෙලින් නැවත වැහෙන්න හදනවා. අපි අහනවා චම්පික රණවකගේ දේශප්‍රේමීත්වය සිංගප්පූරු ගිවිසුම අත්සන් කරද්දී ඒ දේශප්‍රේමීත්වය කොහෙද තිබ්බේ? හම්බන්තොට වරාය විකුණද්දී චම්පික රණවකගේ දේශප්‍රේමීත්වය කොහෙද තිබ්බේ? ජිනීවා උවමනාව අනුව CID එක හරහා සානිලා නිශාන්ත කන්දප්පල රණවිරුවෝ දඩයන් කරද්දී ඔය දේශප්‍රේමීත්වය කොහෙද තිබ්බේ? තමන්ගේ නඩු ඉස්සරහට එද්දිද නැවත බැටළුහමක් වශයෙන් දේශප්‍රේමීත්වය පාවිච්චි කරගන්න හදන චම්පික රණවක කියන එක අපි අහනවා. ඒ වගේම අපි දැක්කා චම්පික රණවක මහත්මයා තිබ්බා මාධ්‍ය සාකච්ඡාවක්. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ විස්තර කතනය කරගෙන යද්දි මට නම් ආපු හැඟීම තමයි ඒ වාහනය තුල හිටපු කෙනෙක් තමයි ඒ ආකාරයෙන් විස්තර පැහැදිලි කරන්න පුළුවන්. චම්පික රණවක මහත්තයා වාහනය තුල හිටියා වගේ තමයි කියන්නේ පැහැදිලිව මේ කියන්නේ ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඔහු තර්ජනය කරනවා. ඒ මාධ්‍යවේදියා නඩුවේ සාක්ෂිකාරයක් කරනවායි කියනවා, කථානායකට පැමිණිලි කරනවා කියන විවිධ කතන්දර කියලා තර්ජනය කරනවා. මේ තර්ජනය කරන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔහු. ඔහු මාධ්‍යවේදියෙකුට විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙතරම් තර්ජනයක් කරනවා නම් ඔහු ඇමති කාලේ ඒ ඇමති බලතල යොදාගෙන පොලිසියට කොතරම් තර්ජනයක් කරන්න ඇද්ද? උසාවියට මොනතරම් බලපෑම් කරන්න ඇද්ද? මේ නඩුවලට මොනතරම් බලපෑම් කරන්න ඇද්ද කියන එක අපිට අද පැහැදිලිව පේන්න තිබෙනවා. මේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වෙලා මාධ්‍යයට මෙතරම් තර්ජනය කරනවා නම් ඇමති බලතලක් තියාගෙන මොනතරම් රඟපෑමක් කරන්න ඇද්ද චම්පික රණවක මහත්තයා? Breaking.lk